වලට මුල නිවැරදිව පෙන්වා දෙන්නේ බුදු දහම බව ජනපති කියයි. ආපදාවෙන් 11 දිනකු මරුට 226 දහසක් අවත. අවතන් වූවන් කඳවුරු 176ක රජයෙන් කඩිනම් සහන. තප්පූවි ගම් වතුරට කොට වූවන් බේරා ගන්න ත්‍රිවිධ හමුදා මෙහෙයු. කඩුගන්නාවේ නා යෑමෙන් අතුරුදන් වූ 3 දෙනෙකු සොයාගැනේ. ආපදාවෙන් නිවාස අහිමි සැමට සෙවන දෙන්න රජය සූදානම්. ප්‍රදේශ වැසක වැසි අඩුවන ලකුණු. බිඳ වැටුණු විදුලිය කඩිනමින් දෙන්න විශේෂ කණ්ඩායම්. කඩුවෙල පිවිසුම වැසේ කොට්ටාව කඩවත අධිවේගී ගමන නොමිලේ. G7ට ඇරයුමින් ජනපතිට ඇති පිළිගැනීම පැහැදිලි. ඇමති මහින්ද සමරසිංහ කියයි. වස විස නැති රට අවුරුදු 3කින් හදන බව රතන හිමි කියයි. හිටපු අධ්‍යාපන ඇමති කවුද? පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක්. තමිල්නාඩු මහමැතිවරණින් ජයලලිතා පරදින ලකුණු. අවධානය දේශීය පුවත් වෙත. අධික වර්ෂාවත් සමග ඇති වූ ජලකෙලීම් හා නායම් හේතුවෙන් පුද්ගලයන් 220 දහසකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. දිස්ත්‍රික් 19කට බලපෑමම තත්වයෙන් පුද්ගලයන් 137 දහසකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථානවල රඳවා ඇති බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා ප්‍රකාශ කළේ. තද වැසි සහිත තත්ත්වය හේතුවෙන් ඇතිවුණු අපදා තත්ත්වය මේ වෙන විට යම් තා දුරට වැඩි වෙලා තියෙනවා. පීඩාවට පත් සංඛ්‍යාව 220,000 ඉක්මවල තියෙනවා. ලංකාදිවයින දිස්ත්‍රික්ක 19කට යම් තත්ත්වය බලපාල තියෙනවා. ආරක්ෂිත ස්ථාන තුල 137,000කට වැඩි පිරිසක් තාවකාලිකව රඳවලා තියෙනවා. බෝට්ටු ඇතුළේ හදිසි මෙහෙයුම් උපකරණ ජනතාවට ලබා දීමේ බේරා ගැනීමේ මෙහෙයුම් සන රැසක අද ක්‍රියාත්මක වුණා කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුළුව. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ තමයි වැඩිම පිරිසක් ආරක්ෂිත ස්ථාන තුල පසු වෙන්නේ. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතන නිවේදනය අනුව විශේෂයෙන්ම කඳුකර සියලු ප්‍රදේශවල සිටින ජනතාව දැඩි විමසිලිමත් වීම ඉතාමත් වැදගත් වෙනවා. සියලුම ආපදා ක්‍රමලාකන ඒකකයන් පැය 24 පුරාම මේ ආපදා ක්‍රමලාකන කටයුතුවල යොදවලා තියෙනවා. අඩුපීඩන අවපාතය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බවත් ප්‍රදේශ කිහිපයකට තවදුරටත් කඩින් කඩ වැසි ඇතිවන බවත් මෙම මාධ්‍ය හමුවට එක් වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා ප්‍රකාශ කළා. මේ මොහොත වෙන විට දකුණු ඉන්දියාවේ නැගෙනහිර වෙල ආසන්නයෙන් මුහුදේ තමයි ස්ථානගත වෙලා තිබෙන්නේ මෙම අඩුපීඩන ප්‍රදේශය. තවදුරටත් ලංකාවෙන් විතර ගමන් කරනවා ඉන්දියාවේ නැගෙනහිර වෙරළට කිට්ටුවෙන්. එහෙම ඈතට යන්න යහපත් අතට හැරීමක් තමයි සිද්ධ වෙන්නේ. එම පද්ධතිය ඉන්දියාව තුළට ඇතුල් වෙනකන් ලංකාවේ උතුරු සහ උතුරු මැද පළාත්වලට නිර්තදික ප්‍රදේශයට කඩින් කඩ වැසි ඇතිවීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ලංකාව පුරාම ඕනම තැනක විටින් විට හමන තදසුලම් මේ දිනවල ඇති වෙන්නට පුළුවන් පද්ධතිය මුහුදු තියෙන තත්ත්වය. අයහපත් කාලගුණයත් සමග බෝවන රෝග පැතිරයාමේ අවධානමක් පවතින බැවින් ඒ පිළිබඳ ජනතාව සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පාලිත මහීපාල මහතා පවසනවා. වාහක රෝග විශේෂයෙන්ම මදුරුවන් මගින් බෝවෙන රෝග, ඩෙංගු රෝගය, පාචනය, උණ සන්නිපාතය, සෙංගමාලය මේ ආදී රෝග පැතිරෙන්න පුළුවන්. ඒ වගේම මියුන රෝගය පැතිරෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වර්ෂාපතනයත් එක්ක ඇස් රෝග, චර්ම රෝග, ඊළඟට ශ්වසන මාර්ගයේ ආබාධ සහ වාහක රෝග තමයි පැතිරීම වැඩි වෙන්නේ. අයහපත් කාලගුණයෙන් විපතටපත් ජනතාවට සහන සැලසීමේ කටයුතුවලට ත්‍රිවිධ හමුදාව දැවැන්ත දායකත්වයක් ලබා දෙමින් සිටිනවා. ජල ගැලීම් වලට කොටු වූ පිරිස් බේරා ගැනීම මෙන්ම ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීම සඳහායි ඔවුන් කටයුතු කරමින් සිටින්නේ. පුත්තලම තබ්බෝව ජලාශයේ වාන්දුරටුවලින් 14ක් විවෘත කෙරුණු අතර තාක්ෂණික හේතුන් මත ඉන් 6ක් විවෘත කර ගැනීමට නොහැකි වුණා. ඒ හේතුවෙන් ජලාශය පිටාර කිරීමත් සමග තේව නුවර හා පාවට්ටා මඩු යන ගම්මාන ජලයෙන් යටවුණා. පවුල් 200ක් එහි කොටු වී සිටි අතර එම පිරිස වේරා ගැනීම සඳහා ගුවන් හමුදාවත් නාවික හමුදාවත් දැඩි පරිශ්‍රමයක යෙදුනේ හෙලිකොප්ටර් හා බෝට්ටු යොදා ගනිමිනුයි. පළමු මෙහෙයුමෙන් 8 දෙනෙකු බේරා ගැනීමට හැකි වුණු බවයි ගුවන් හමුදාව පවසන්නේ. හෙලිකොප්ටර් යානා සහ ආපදා සහන මෙහෙයුම් කණ්ඩායම් මෙහෙයුම් සඳහා සීරුවෙන් තබා ඇති බව ගුවන් හමුදාව පවසනවා. නාවික හමුදාව මේව දක්වා විපතට පත් වූ පුද්ගලයන් 633 දෙනෙකු බේරාගෙන ඇති අතර 188 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට සමත්ව සිටිනවා. ප්‍රදේශ 31ක සහන කටයුතුවල නාවික හමුදාව සක්‍රියව දායකත්වයේ ලබා දෙමිනුයි සිටින්නේ.
මේ අතර යුද හමුදාවද විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු වලට ප්‍රබල දායකත්වයක් ලබා දෙනවා. කඩුකන්නා ප්‍රදේශයේ නායෑමින් අතුරුදන් වූ 6 දෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට හැකි වී තිබෙනවා. දිවින පුරා ඕනෑම ස්ථානයක ඇතිවන අපදා තත්ත්වයන් වලදී සක්‍රීයව දායකත්වය ලබා දීම සඳහා යුද හමුදා බටපිරිස් සිරුවෙන් සභා තිබෙනවා. අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලිසිය පෙරමුණුගෙන කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඊයේ අවධාරණය කළා. ඒ අනුව සහන කටයුතු සඳහා ආරක්ෂක අංශ එක් වූයේ සහන නිලධාරීන්ට ශක්තියක් ලබා දෙමිනුයි. දිවිනට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් පහත් බිම් මෙන්ම මාර්ග රැසක් ජලයෙන් යටව පවතිනවා. බොහෝ ප්‍රදේශවල දෛනික ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. අධික වර්ෂාවත් සමග අත්තනගලු ඔය පිටාර ගැලීම හේතුවෙන් ගම්පහ අත්තනගල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටව පවතිනවා. විපතටපත් ජනතාව තාවකාලිකව ගම්පහ නගර සභා ප්‍රජාශාලාවේ රඳවා සිටිනවා. මාදම්පේ ගොඩවත්ත ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් එක් අයෙකු මිය ගියා. එම අවස්ථාවේ නිවස තුල අඹුසැමි යුවලක් සිට ඇති අතර කාන්තාව බරපතල තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා. පුත්තලම ලුණුවිල වැව පිටාර ගැලීමෙන් ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවට පත් වුණා. මාතර කොළඹ ප්‍රධාන මාර්ගයේ කුඹුරු ගමුව ප්‍රදේශයේදී මාර්ගයේ ගමන්ගත් යතුරු පැදියක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. කඩුවෙල නගරයේද සම්පූර්ණයෙන්ම ජලයෙන් යටව පවතිනවා. කඩුවෙල නගරයට ප්‍රවේශ වන සියලු මාර්ගවලද ගමනාගමනය ඇනහිට තිබෙනවා. ගිංගඟේ ජලමට්ටමද සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. ප්‍රදේශ රැසක් ජලයෙන් යටව පවතින අතර ගිංගඟ මෝය පුළුල් කිරීමද සිදු කෙරුණා. අධික වර්ෂාවත් සමග වවුනියාව සෙට්ටිකුලම කනගරායන් කුලම සින්නාඩප්පන් වවුනියාව ඇතුළු මාර්ග කිහිපයක් ජලයෙන් යටව පවතිනවා. කාණ්ඩිකුලම පුන්තෝට්ටම් මරක්කාලයි ඇතුළු ප්‍රදේශ කිහිපයක්ද ජලයෙන් යට වුණා. අනුරාධපුර එපාවල වැවේ වැම්ම කැඩියාම හේතුවෙන් එපාවල කැකිරාව ප්‍රධාන මාර්ගය සහ එපාවල නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වුණා. එපාවල කැකිරාව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයටද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. පසුගිය නොවැම්බර් මාසයේ ඇදහැළුණු අධික වර්ෂාවත් සමග එපාවල වැවේ වැම්ම කැඩී ගියා. අනුරාධපුරයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කලත්තෑව මහා විද්‍යාලය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටව පවතිනවා. කටුපොතගම කුඩා කලත්තෑව වැව් වාන් දැමීමත් සමග ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යමින් පවතින අතර අනුරාධපුර මාතලේ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයද ඇන හිටියා. පවත්නා තත්ත්වය යටතේ මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් 7ක් වසා දැමීමටද තීරණය කර තිබෙනවා. අනුරාධපුර තලාව මල්වානේගම ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. රාජාංගන ජලාශයේ දොරටු 32න් 28ක් විවෘත කර තිබෙනවා. රාජාංගනයේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටව ඇති අතර පහළ කොටසේ ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙසටයි දැනුම් දෙන්නේ. මේ අතර රාජාංගනයේ අඹගමුව ජලාශයේද පිටාර ගැලීම හේතුවෙන් තමුත් ඒ ගම අඹගමුව මාර්ගය තාවකාලිකව වසා දැමුණා. ලක්ෂපාන කැනියොන් ජලාශවලද වාන් දොරටු විවෘත කර තිබෙනවා. කුරුණෑගල ගොකරැල්ල ප්‍රදේශයේ මාර්ගයක ධාවනය කරමින් තිබූ යතුරු පැදියක් මතට පොල් ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මිය ගියා. යතුරු පැදියේ ගමන්ගත් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ගොකරැල්ල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා. මධ්‍යම කඳුකරයට ඇදහැලෙන වර්ෂාවත් සමග අධික මීදුම් තත්ත්වයක් පවතිනවා. නුවරඑළිය අඹගමුව ප්‍රදේශයේ අවතැන්ව සිටින පවුල් 38කට අයත් පුද්ගලයින් සහන කඳවුරු දෙකක රඳවා සිටිනවා. හැටන් රොක්ස් ප්‍රදේශයේ සිදු වූ නායාමකින් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයේදී විදුලි රැහන් මාර්ගයට කඩා වැටීමෙන් මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කළා. මහනුවර හැටන් ප්‍රධාන මාර්ගයේ මීපිටිය ප්‍රදේශයේ ගිලාබැසීම හේතුවෙන් නාවලපිටිය ගිනිගත්තේන මාර්ගයද තාවකාලිකව වසා දැමුණා. ඉහළ කොත්මලේ ජලාශයේ තුන්වන දිනටත් වාන් දොරටු විවෘත කර තිබෙනවා. මහියංගනේ උල්හිටිය ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කෙරුණා. තප්පරයකට ඝන මීටර 28ක වේගයෙන් ජලය මුදා හරින බැවින් රත්කිඳ හොබරියාව ප්‍රධාන මාර්ගයේ පාලමක් යටව තිබෙනවා. මේ අතර අරනායක හත්ගම්පල කන්ද නායමින් පවතින අතර පවුල් 300ක් එහි අවතැන්ව සිටින බවයි වාර්තා වන්නේ. වයඹ පළාතේ සියලු පාසල් තාවකාලිකව වසා තැබීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. වයඹ පළාතේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් විශාල සංඛ්‍යාවක් අඩපණ වෙලා තියෙනවා. විශේෂයෙන්ම අවතැන් කඳවුරු පිහිටීමත් ඒ වගේම සමහර පාසල් ප්‍රවේශ වීමට අපහසුතාවය නිසා
විශාල වශයෙන් දරුවන් පැමිණීම අඩු වෙලා තියෙනවා. අපි තීන්දුව කරා වයම් පළාතේ පවතින සීරුම් පාසල් හෙට දිනේට නිවාඩු දවසක්සේ ප්‍රකාශ කරන්න. හෙට දිනෙන් පසු අපි හෙට දිනේ නිවේදනය කරනවා තවදුරටත් දීර්ඝ කරනවාද. ඉන් පසු අනිද්දා දිනේ නැවත පාසල් පවත්වනවාද යන පිළිබඳව හෙට දවසේ අපි නිවේදනයක් උත් කරන පිළිබඳව. අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා අද දිනේ රුපියල් මිලියන 150ක මුදලක් සහන සේවා දෙපාර්තමේන්තුවට ලබා දීමට රජය කටයුතු කළා. හානි වූ නිවාස සඳහා වන්දි ලබා දීමටද රජය සූදානම් බවයි අමාත්‍ය අනුර ප්‍රියදර්ශනයාප මහතා පවසන්නේ. අදත් කැබිනට් මණ්ඩලයේදී රුපියල් මිලියන 150ක් අපිට අවශ්‍ය අවස්ථාවල වියදම් කරන්න සාහන සේවා දෙපාර්තමේන්තුවේ කැබිනට් මණ්ඩලයේ මුදාහරින ලැබුවා. හානියට පත්වෙන නිවාස වෙනුවෙන් වෙනදා දුන්නේ අඩු ආදායම්ලාභීන්ට පමණයි සල්ලි. නමුත් මේ අවස්ථාවේදී රක්ෂණ බාර අරමුදල් හරහා සෑම නිවාසයක්ම කරුණු අර්ධ හානි හෝ පූර්ණ හානි හැම කෙනෙකුටම අවශ්‍ය කරන මුදල් රජයේ රක්ෂණ ක්‍රම යටතේ ලබා දෙන්නේ. කලින් දුන්නේ උපරිම ලක්ෂයයි, දැන් ලක්ෂ 25 දක්වා අපිට දෙන්න පුළුවන්කම තියෙනවා. අපිට පුළුවන් වෙලා තියෙනවා ස්ථානයකටම වියලි ආහාර සහ පිසු ආහාර ලබා දෙන්න. අධිකාරු ජනාධිපතිතුමා විශේෂයෙන් නියෝග කෙරුවා. කිසි නිවාසයක තහඩු ගලවගෙන ගිහිල්ලා තහඩු දාන්න ඒ වගේ දෙයක් ඕන වුණොත් ඒක වහා මෙහෙම අරන් දෙන්න කියලා කිව්වා. නාස්තිය දූෂණය අවම කිරීම හේතුවෙන් අයහපත් කාලගුණයෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා වැඩි මුදලක් වෙන් කිරීමට හැකි වූ බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. ජලගැලීම් වලින් පීඩාවටපත් සිටින උතුරුකොළඹ ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව සුවබැලීමේ අවස්ථාවට එක්විමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. පුරුන්දු වෙනවා කන් උතුරක් එන්නේ ඉස්සලා අපි අලුත් කෙවල් හදලා මේ අයට නැවත තමාගේම ගෙයක ඉන්න පුළුවන් මට්ටමක් අපි ඇති කළා දෙනවා. ඒ වගේම මෙතෙක් තුර පැරණි ක්‍රමයක් කරන දවසර 150ක් ගෙවන දිනක වහම වෙනස් කරන්න කියලා මට ජනාධිපති සාගමැති නියෝග කළා තිබෙනවා. මේක ක්‍රියාත්මක කරන්න අපි බැඳී සිටිනවා. අපි මෙතෙක් තුර තිබ්බ නාස්‍ය නැති කරලා ඒක රටේ සංවර්ධනයට අහිංසක ජනතාවට තමාගේම රාජ මාලිගාවක් හදාගන්න පුළුවන් මට්ටමක් ඇති කරන එක තමයි ප්‍රයාණ්ඩු දින ප්‍රමුඛත්වය කියන එක මම මේ අසින් මතක් කරනවා. අයහපත් කාලගුණයෙන් දිවයින පුරා විදුලි බිඳ වැටීම් සිදුවන අතර එම බිඳ වැටීම් කඩිනමින් යථාතත්වයට පත් කිරීම සඳහා විශේෂ කණ්ඩායම් ඉදවූ බව අමාත්‍ය රංජිත් සීමලාපිටිය මහතා පවසනවා. කැගල දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව සිටින ජනතාවගේ තත්ත්වය සුවබැලීමේ අවස්ථාවට එක්විමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. සාමාන්‍ය විදිහට විදුලි බල මණ්ඩලයට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙන විදුලි බිඳ වැටීම් වලට ටික වර්ෂාපතනයේ සුළං නිසා ගස්කොළන් කඩා වැටීමත් සමග එසේ වුවත් විදුලි බල මණ්ඩලයේ දැඩි කැපකිරීමෙන් මේ කටයුත්තට මුණ දෙනවා. වැඩිපුර ආපදා තියෙන හැම දිස්ත්‍රික්කයකටම විශේෂ කණ්ඩායම් ලබා දෙන්න සාමාජිකාරවරයාට සහ සභාපතිවරයාට නියෝග කරලා තියෙනවා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ එක්ව අයහපත් කාලගුණයෙන් නිවාස අහිමි වූ ජනතාව සඳහා නිවාස ඉදිකර දීමට කඩිනම් පියවර ගන්නා බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සකස් කරමින් පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. එම ආපදා කළමනාකරණ අමාත්‍යාංශයත් සමග අත්සල් බැඳගෙන නිවාස අහිමි වුණු සියලුම දෙනා නිවාස ආපදා කළමනාකරණ අමාත්‍යාංශෙන් ඒ වෙන් කරන ඒ භූමි භාගයන් ඒ නිවාස නැවතත් වරක් ඉදි කරලා විපතට පත්වුණු ජනතාවගේ නිවාස ප්‍රශ්නය අංග සම්පූර්ණ විසඳන්නට රජයක් හැටියට විපතට පත්වුණු ජනතාවට සහන කිසිම අඩුවකින් තොරව ලබා දෙන්නට අපි බලාපොරොත්තු. මේ අතර අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින කඩුබිල ප්‍රදේශයේ 12,000කට ආසන්න ජනතාවට සහන සැලසීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මකයි. නිවාස 2,000ක් පමණ ජලයෙන් යට වී ඇති අතර එම තත්ත්වය රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. 12,000ක අධික ප්‍රමාණයක් කෑම අපි අද මේ වෙනකොට එක වේලකට අපි ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. හෙටටත් අනිද්දාටත් අපි මේ ආකාරයෙන්ම අවතැන් වූ පුද්ගලයන්ට ආහාර ලබා දීම ඒ අවශ්‍ය උපදෙස් මේ වෙනකොට දීලා තියෙනවා. ස්වේච්ඡා සංවිධාන තියෙනවා නම් ඒ වගේම ව්‍යාපාරිකු ඉන්නවා නම් අපිට උදව් කරන්න කැමති නම් අපේ ප්‍රාදේශීය ලේකම්තුමිය ආරා හෝ අපහරහා ඔබේ මන්ත්‍රීතුමන්ලා හරහා අපිට ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙන්න ලෙස ඉල්ලා සිටිනවා. අධික වර්ෂාවත් සමග කොළඹ පවතින මාර්ග තදබදයට පිළියමක් ලෙස කොට්ටාව කඩවට අතර අධිවේගී මාර්ගය ගස්තු අයකිරීමකින් තොරව භාවිතය කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මේ අතර දුම්රිය මාර්ග කිහිපයක ස්ථාන රැසක ගමනාගමන කටයුතු තාවකාලිකව නතර කර ඇති බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා. අයහපත් කාලගුණයේ හේතුවෙන් කොළඹ නගරයේ මෙන්ම අවට මාර්ගවල දැඩි වාහන තදබදයක් පවතිනවා. ඊට ෂණික විසඳුමක් ලෙසයි අධිවේගී මාර්ගයේ කඩවත කොට්ටාව කුටස අයකිරීමක් නැතිව භාවිත කිරීමට පහසුකම් සලසා ඇතේ. අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට සුදුසුකම් ලත් වාහනවලට පමණක් කඩවත කොතලාවල අතුරුගිරිය සහ කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන ඔස්සේ අධිවේගී මාර්ගයේ කඩවත කොට්ටාව අතර කුටස භාවිත කළ හැකි. ජල ගැලීම් හේතුවෙන් කොළඹ පිටත අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුම පමණක් යළි දැනුම් දෙනතුරු තාවකාලිකව වසා තිබෙනවා.
මේ අතර උතුරු දුම්රිය මාර්ගයේ සහ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය කිහිපයක් තාවකාලිකව නතර කර ඇති බව දුම්රිය පාලක මැදිරිය දැනුම් දෙනවා. විශේෂයෙන් උඩරට දුම්රිය මාර්ගයේ අවස්වරුවේ නමුක්කනත් කඩුගන්නාවත් අතර කඩුකර මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් නැහැත්වා. මේ අනුව කොළඹ ඉඳන් ගමන් කරන දුම්රිය යන්නේ නමුක්කන්ටත් බදුල්ල ඉඳන් එන දුම්රිය මහනුවරටත් පමණයි. උඩරට මාර්ගයේ ධාවනය වෙන රාත්‍රී තැපැල් දුම්රිය දෙකම ධාවනය වෙන්නේ නැහැ. උතුරු මාර්ගයේ රාත්‍රී තැපැල් දුම්රිය ගල්ගමුවට තම්පේ ගමටත් කංගසන්තුරේ ඉඳන් එන දුම්රිය තලාව දුම්රිය ස්ථානයටත් පමණක් ධාවනය වෙලා මගින් ඒ දෙක අතර අපිව මාරු කරනවා. තලාවයි තපුත්තේ ගමයි අතර ජලය මාර්ගය හරහා යන නිසා අපිට දුම්රිය ධාවනය කරන්න බෑ. යලිත් හමුවෙමු මදි විරාමයකින් අනතුරුව.